උපහන්සේ පැහැදිලි කරන්නේ බුදුදහම ඇසුරින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පුද්ගලෙක් මිය ගියොත් ඔහුගේ දරුවන්, ඔහුගේ ඥාතීන් ඔහු වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි කියලාද උපහන්සේ පැහැදිලි කරන්නේ. එහේ ඕනෑම කෙනෙක් මාන ඕනා තමන්ගේ දෙමාපියන් මරුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ සංස්කෘතියේ තියෙන ලක්ෂණයක් තමයි යාට දානමාන පූජා කරනවා. නමුත් පූජා කිරීම නෙමෙයි ප්‍රශ්නේ. හිංගැනීමයි ප්‍රශ්නේ. මොකද ප්‍රේතයා ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ එයා විඳින්නේ දුකක් කියලා එයා දකින්නේ නැහැ. එයාගේ අකුසලයට සාපේක්ෂව එයා සැපක් විඳින්න කියලායි එයා දකින්නේ. එයාට දුකක් විඳිනවා කියලා එයා තේරුමක් නැහැ. දැන් යාචක අම්ම කෙනෙක් පිටකොටුවේ ඉන්නවා. සිංහාකාල ජීවත් වෙන්නේ. කඩයක් යට තමයි රැට නිදාගන්නේ. නමුත් මහත් එක්ක ඇවිල්ලා ඉල්ලනවා මේ දරුවා මට දෙන්න. මම මේ දරුවාව ඉහළ අධ්‍යාපනයක් ලැබලා මං තියාගන්නම් කියලා. එයා දරුවා දෙනවද? එයා දරුවා දෙන්නේ නැහැ. මොකද එයාට සාපේක්ෂව එයා විඳින්නේ දුකක් කියලා එයාට තේරෙන්නේ නැහැ. එයාගේ අකුසලය. ඒ වගේ ප්‍රේතයාගේ අකුසලයට සාපේක්ෂව ප්‍රේතයා විඳින්නේ දුකක් කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා මෙතනින් මිදෙන්න එයාට කැමැත්තක් නැහැ. ඒ අකුසල ප්‍රහීන වෙච්ච දාකට තමයි මිදීමේ සිත එයාට සකස් වෙන්නේ. එතෙක් ඉතින් එයා ඒ ස්ථානය තුල ඒ ආකාරයෙන් ජීවත් වෙලා එයා උත්සාහ ගන්නේ ඔබලාවත් එයා ළඟට ගන්න. දැන් අම්මා තාත්තා කෙනෙක් මැරලා ප්‍රේත ලෝකෙක ඉන්නවනම් ඒ අම්මා තාත්තා කැමති ප්‍රේත ලෝකයෙන් මිදලා මිනිස්සෙක් වෙන්න නෙමෙයි. ඒගොල්ලෝ ඉන්න තැනට දරුවෝ ගන්න. කවදා හරි දරුවන් යම් වෙලාවක මැරෙන මොහොතක් ආවොත් ඒ මැරෙන මොහොතේදී අර අම්මලා තාත්තලා දරුවෝ ඉස්සරහ පෙනිහිටිනවා. පෙනිහිටිනකොට අනේ අර දරුවා මොකද අනේ මගේ තාත්තේ අම්මේ කියලා උපාදානය කරගත්ත ගමන් ඒ දරුවා අතනම ගිහිල්ලා උපත්තිලා. ඔය විදිහට සමහර පවුල්වල මේ පරම්පරාගත ප්‍රේත රැල්ල ඉන්නවා. මොකද පින් කරන්නේ නැතුව දන් දෙන්නේ නැතුව ධර්මයේ තුලින් බැහැර වෙනකොට අර ප්‍රේත රැල් මැරෙන වෙලාවෙ එකපාරට වෙලා අරගොල්ලන්ට පෙනී හිටිනවා. ඔය සමහරු කියන්නේ මට ආච්චි පේනවා, අම්මා පේනවා, තාත්තා පේනවා කියලා. ඒ සමහරට අරගොල්ලෝ එයිල පෙනී හිටිනවා. මොකද ඒගොල්ලන්ගේ ස්වභාවයෙන්ම ස්වරූපෙන් තමයි ඒගොල්ලෝ ප්‍රේත ලෝකවල ඉන්නේ. ඉතින් එහෙම උනේ ගමන් අරයා යාව උපාදානය කරගන්නවා. එයක් ගිහිල්ලා අතෙන්ටම වැටෙනවා. ඉතින් ඒකයි කියන්නේ නෝනා හොඳම දේ තමයි බුදුරයන් වහන්සේ කියනවා මැරිච්ච කෙනා ගැන හිතන්න යන්න එපා කියලා. මොකද එයා දැන් අපිට අයිති නැහැ. අපේ ආච්චි මැරිලා ප්‍රේත ලෝකෙක ඉන්නවනම් එයා දැන් ප්‍රේතියා ආච්චි කෙනෙක් නෙමෙයි. අපේ ආච්චි මැරිලා දිව්‍ය ලෝකෙක ඉන්නවනම් එයා දිව්‍යාංගනාවක් අපේ ආච්චි නෙමෙයි. එනිසා මැරිච්ච කෙනා අපිට අයිති නැහැ. එනිසා බුදුරයන් වහන්සේ කියනවා කෙනෙක් මැරුණාට පස්සේ එයා සුගතියේ ඉපදිලා ඇති කියලා හිතන්න. හිතලා පින් කරන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ ඒක අමතක කරලා දාන්න. එම අමතක කරන්නේ නැතුව අපි නිරේතුරුවම හිතුවොත් අපේ අම්මා අපේ තාත්තා ප්‍රේත ලෝකෙක ඉන්නවා කියලා ඒ සිතුවිල්ලම වැඩිලා 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 ඊට පස්සේ ඔය රැයට හීනෙන් පේන්න අරන් බය වෙලා අර මහා ප්‍රශ්න කොටකට අපි ඇදිලා යනවා. ඒ නිසා මැරිච්ච කෙනෙක් ඔබේ හිතට ආවොත් ඒ හිත සකස් වෙච්ච මොහොතම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. රැයට හීනෙන් ඔබේ අම්මා තාත්තා මැරිච්ච අම්මා තාත්තා ආච්චි හීනෙන් පේනවනම් ඒ හීනෙන් අවදි වෙච්ච මොහොතෙම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න යන්නේ නැහැ. ඔබ ඒ හිත නිත්‍ය වශයෙන් අරන් මැරිච්ච අම්මා තාත්තා ගැන හිතන්න ගියොත් නැවත 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 රාත්‍රියට ඒ හීනම පෙනි 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 ප්‍රශ්නයක් කරා ඔබ අරන් යනවා. ඒ නිසා මැරිච්ච කෙනා හීනෙන් දැක්කහොව වේවා හැබැයින් දැක්කහොව වේවා ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින මොහොතේම ඔබ දකින්නේ ධර්මයයි. ඒ ධර්මයේ දකින්නවා කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් සිත ඔබ ඇති කරගත්තා. ඒ ශ්‍රේෂ්ඨම කුසල් හිත තමයි මැරිච්ච කෙනෙකුට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම පින. එහෙම නැත්නම් ඔබ මැරිච්ච අම්මා ගැන ගැටි 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 ඉන්නවා නම් ඒ අම්මා ඔබ දිහා බලන් ඉන්නවා නම් ඒ අම්මාත් ඔබ නිසා ගැටෙනවා. ඒ නිසා කොතනකවත් මැරිච්ච කෙනා ගැන හිතන්න යන්න එපා. පින් දෙන කරන වෙලාවට පින් අනුමෝදන් කරලා එතනින් අමතක කරලා දා.